ටිකම මහත්මය කියන ගතියක් නෑ. අපි ගොඩේනේ ේ සොන ප්‍රෑංකිකක් දෙන්න යන්න අයට වලද ප්‍රෑකිකම ඉල්ලනවන හැබැති ම දන්න මේක සක්සස ඉදි කියලා මේ අයියට මේ ඔය මේ විට හරිකටයි බයු දාගෙන මොගක්කාරක කල්ලගෙන මේ බලුන් මේමක්කරි චාන්සය කම්බිරි කියලා ඉති ඔන්න ලක්ෂතාව ටිකයි මේ වීඩියෝ එක පසල සබස්ක්‍රයිබර්ස ලක්ෂ වෙන්න ඕනේ. එනඟයි අපි බලුන් මොකද ඉස්සරහට වෙන්න කියලා තව වැඩි වෙලා කෙනකන්න එක්මට බලාගෙන ඉමු. එන සබස්ක්‍රයිබ් කරන්න. ඒ මේ විදිහ වඳ උදේ බලමු. යද්වානේ අයියෝ කතා කරලා දැන්. පාවුණා උත් වැඩක් කරන්නේ. ඒක නම් හොඳයි වගේනේ. පොඩකින් පොඩකින්. මේ මොන අඩුපාඩුවක් තියෙනද කියලා එකපාරම බලාගත්තාම ඉවරනේ ආයෙත් එන්න දෙයක් නැහැනේ. අයියෝ මේකෙත් කෙලහලලානේ ප්‍රමිත්. ඔයා ඔක සාම්පල් එකක්? සාම්පල් එකක් නෙමෙයි, මොකක් වුණත් අනේ පොඩ්ඩක් මනුස්සයෙක්ගේ ඩීසන්ට් විදිහට ඉන්න කොහොනේ. හැම තිස්සෙම ඔය අපේ හපාගෙන ඔච්චර අප්‍රසන්නයි ප්‍රමිත්. ඔයා ඔක්කොම ඉස්සෙල්ල බලන්නකො, කිසි වැඩක් ඔයාලත් එක්ක හරියට කරගන්න බැහැ නේ. එහෙම කියන්නේ පාරම මගුලක් කතා කරන්න එපා ඉතින්. හරිම අප්‍රසන්න. මේ විදිය හොඳයිද කියන්නේ උකට print කරන්න කියන්නේ. ඕක වැඩක් නෑනේ ප්‍රමිත්, බලන්නකො ඒකත් කියලා හරලානේ කොච්චර කැතයිද බලන්නකො. මේක සාම්පල් එකක් නිමල්ක, මේක සාම්පල් එකක්. සාම්පල් එකක් නෙමෙයි මම කියනවා, පොඩේ මිනිස්සෙක්ගේ හැසිරෙන්නකො. අයියෝ මම මිනිස්සුකම එහෙම කියලා කියලා ගහන්න එපා. මේ මගේ වැදගත් දෙයක් මේක. ඕක සාම්පල් එකක්. මේක සාම්පල් එකක් වුණා බලන්නකො, මට මේක බලන්න පුළුවන්ද කියලා. මේක කෙලහලන බුලත් කියන කැතයිනේ ප්‍රමිත්. ඔය මිනිස්සෙක්ගේ ඉන්නක පොඩ්ඩක් පොඩා ඩීසන් වෙන්නකො. හැමදාම නිකන් මේ මොකාද එකා වගේ ඉන්න හදන්නේ. කොච්චර කිව්වත් ඔයාලට තේරෙන්නේ නැහැ නේ අනේ. නිමාක මේ මම. ඔයා කියන එක මම දන්නවා. මම කියන්නේ පොඩ්ඩක් මීට වැඩිය පොඩ්ඩක් පිළිවෙලකට ඉන්න. මම මේකට මේකම විතරක් නෙමෙයි කියන්නේ. ඔයාගේ කෙලින්ම ඔයාගේ පර්සනැලිටි එක ගැන මම මේ කතා කරන්නේ. පොඩ්ඩක් ඇයි පොඩ්ඩක් ආ මගේ දැන් පර්සනැලිටි අවුල්. ඇත්තටම අවුල් උඹ කාරගෙන මම පොල් පිටේ ඉඟ බලන්න හොඳ නැහැ. ඔබ බලහන් ගිය කතා. මට දැන් ඇත්තටම මගේ ජීවිතේ මට බලන්න ඕන. මට ඇත්තටම දැන් හරි දුකයි මං ගැන. මොකද ඔයා වගේ කිසිම පර්සනැලිටි එකක් නැති මිනිස්සෙක් මගේ ජීවිතේට ජොයින් උනේ. මෙතන වාහන මම කියන වාගේ පර්සනැලිටි එකක් නැහැ කියන එක ගැන මම කියන දේ ඇත්ත කියලා පිළිගන්න. ඔය බලන්නකො, ඔය බලන්නකො කොච්චර කැතයිද බලන්නකො. අපි මේ ටිකක් හොඳ වාහනයක ඉන්න කියලාත් ඔයාලා හිතන යකෝ. මේ පොඩ මිනිස්සෙක් විදිහට ඉන්න බලන්නකො ප්‍රමිත්. ඇත්තටම ඔයා හරි කැතයි යන්නේ. ඔයාගේ කිසිම නැහැ. මම මහත්මය කියන ගතියක් නැහැ. අප්පිරියයි මම. ඔව් ඔව් අපි ගොඩේනේ. අපි ගොඩේ. ඇත්තටම ඔයා මහා ගොඩේ කැරක්ටර් එකක් වෙලා. ඔයා හොඳ හොඳ උගත් නේ අම්බෝ. ඔයාලගේ උගත් තම දෝර ගන්න උගත් තම. ෂි. ඉලාරන්නේ. ඔය කියන්නේ අවල්ලේ. බලන්න ඔයා කෝල් එකකට උනත් ආන්සර් කරපු දේ කස්ටමර් කෙනෙක්ට කතා කරන්නේ කොහොමද කියන්නකෝ. කස්ටමර් කෙනෙක් නෙමෙයි කරුණාගේ වැඩ කරන කොල්ලා. කස්ටමර් රාජ්‍යක රෙද්ද. පොඩක් ඩීසන් වෙන්න බලන්න මේ දැන්වත් පොඩක් ඔයා පොඩ ඔලුවට ගන්න. මම නිකන් දැන් උඩින් යන්න කියලා හිතන්න ඔයා. නෑ 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 මට නම් උඩින් යන්න කිසිම උවමනාවක් නෑ. මම අද දෙකක් උඩින් එහෙම හිතන්නේ. ඔයා අද දෙකක් උඩින් යන විදිහට දැන් ඉන්න. මට අං ඇවිල්ලා ලං ඇවිල්ලාද? අද දෙකක් උඩින් යන්න අයියෝ. අන් දෙක විතරයි මදි. අන් දෙකක හිත කුඩි තියකුත් තිබුණා සුප්පිරියටම ගැලපෙන ඔයාට. ඒ වලිගෙකුත් තිබුණා නම් නුපුරිම ගොනා. පොඩ මද මදගත් දෙතර මිනිස්සෙක් විතර ජීවත් වෙන්න දන්නේ නැහැ නේ බං උඹ. බලහම මේ කොලේ කාලානේ, මේක කාලානේ, මේක සාම්පල් එකක් වුණා මේක කාලා. ලංගරේ ඉඳන් මං ගොනෙක් කොලේ නෑ මම මට බේරේ. අම්මප නැට්ට කොයි අන් දෙකුයි තිබුණා සුප්පිරි ගොනා. යකො තමන්ගේ මිනිහට ගොනාගේ මාර අමනුස්ස ගෑණියෙක් මේකි. මම කියන දේ ඇත්ත නෙමෙයිද ප්‍රමිත්? ඔයා ඇත්තටම බලන්නකො කොච්චර වෙලාවක් ගත්තද අනේ මේ වැඩේට ගිහිලා. බල ඔය බලන්නකො කොච්චර කැතද, කොච්චර අසීකිතයිද ওই වැඩේ. එහෙම කරන්න එපා.
හරි හරි මම මේ අද ඊයේ පිටත මේ කන්න ගත්තේ ඔයා තමුසේන්ද තමයි ඔය මට පිට කන්න ඕනේ මගුලක් කතා කරනවා බැලුවා තුන බලන්නකො කොච්චර නම් අසික්කිතට මෙයා මේ කරන්නේ කියලා හරි මාසික්කිතයි වාගේ වැඩ හරි මාසික්කිතයි බැලුවා තුන එගේ ගහ බබුලක් දරේ කාපන් කියලා හොම්බෝ කියන බොරු මම මේ මීඩේක නතර කරන්නම් ඉතින් එක පාර නතර කරන්න මොකෝ මගේ මේ ෂික් සරුවත් බීලා වගේ හැමතිස්සෙම මේ මන් දන්නේ ඔක්කොටම වැඩි පොඩ මිනිස්සෙක් වගේ ඉන්න ප්‍රමින් ඔය වගේ ටයි කෝඩ් දාලා ගමක් කියම ඇඳුමක් කියම අඳින්න ඒක ලස්සනට යන්න කරන්න අපේ පර්සනලිටි එක ගැන වාස් හිතන්න විතර වැඩි අප්‍රසන්නයි ඔයත් ඒක දැන් ඇත්තට ඔයාමට ගැළපෙන්නේ නැහැ වගේ මම යනවා දන්න තමුසර ඕන විදියට අනේ තමුස මේවා කරගන්න අනේ තමුසම ගිහලා තමුසම පේජ් කරන් එනවා මට නම් බෑ අයියෝ ඔය මාර ඩයිල් එක ගන්න බෑ මින්. කො මෙයාගේ නමට කාරණයක් ගන්නවද මෙයා? අනේ මට නම් අන් ඇවිල්ලා නෑ. ඔයාලට තමයි අන් දෙකක් ඉන්න ඕනේ. තමන්ගේ මිනිහ දෙකයි බලන්න දාන. කිසිම පර්සනැලිටි කන්න තියෙක මම ඇත්ත කිව්වේ. අකෝ ඇත්ත මේ අරන් ගිහ තව ෆින්ට් එකක් ගිහලා යන්න. අරන් ආතික රෙද්ද මම අරන් යන්න. යන්න ගිහ අරන් බෑ මට බෑ. එකෝ මං කියද පුර අහන්න බැරිද? මං ඔටුවේද? එක ඔක්කොම කරේ බිරිඳට ගරු කරන්න ඉගෙන ගන්න. මිනිහට ගරු කරන්න ඉගෙන ගන්න. මොලි මේක ගොන්නු කසාද බා දෙන්නේ ගොන්නිච්චියම තමයි වෙනකම් වෙනම මොකෙක් අද වෙද්ද? දැන් ඔයාලේ මං ගොන්නිච්චියද? සමහරවල් මම ගොනෙක් කළා නේ ඔයි. මම ඒ කිව්වේ අන් දෙකයි හිත හිස කුඩිච්චියයි වලිගේ ගැන. එතකොට ඒ තුන තියෙන්නේ ගොනෙට්ට කියලායි මම කිව්වේ. නැතු වං ඔයා ගොනෙක් කියලා කිව්වනේ ඔයාමට ගොනිච්චිය කියනවා. දැන් ඔයාලේ මං ගොනිච්චි මල වඩ පගේ අන් දෙකක් පේනවද? නැට්ටක් පේනවද? ගොන්නු කසාද බා දෙන්නේ ගොන්නි ගෑනු ගොන්නු. එතනම බලන්නකො ප්‍රමිත ඔබ වෙන මිනිහෙක් ඉස්සරහ ගේන්න බෑ ගොනායි ගැට හොදා ගොනිච්චි නෙමෙයි. ඔබට සිංහල පන්තියකටත් යවන්නේ නෑ මෙයාව. ඔය සිංහල පන්තියේ නොක්කුඩු ඉස්සලා ගොනායි ගැට හොදා ගොනිච්චිද කියලා හකන්. ආ මට කියලා දෙන්නේ සිංහල. එයි මේ ප්‍රින්ට් අවුට් එක කරන් එන්න නේ කියලා. ආයි කෙල ගහන්නද කියලා අරන්. මට තමතර ඕන ළමදර ගන්න මට බෑ. තම්ස කියන්නේ ඔය බලන්න කතා කරන විදිය උනත් පොඩ ඉංග්‍රීසි කෑල්ලක් දාලා ටිකක් ඩීසන් විදිහට කතා කරන්න. මේ යස් බබා එහෙම කියලා කතා කරන්න. ඔය බොයි එහෙම කියන්නේ නැහැ තමුස කියලා. යස් බබා කියන්න. ඔය යස් එහෙම කියන්න. ඔළුව දෙන කොහේද යද කො. නෑ නෑ තමින්වත් යා. අනේ මේ නම් ඔයා ඔබතුමිය හෙට දිනේ පැමිණ ඔබතුමියගේ print out රගෙන එන්න මම යලි කිසිදාක මා විසින් මම මා සමග ඔබ නොපෙමිණ ඔයාලා සිංහල ව්‍යාකරණ වල දිනකෝයද ඔබගේ ඔබට කිසිම සහායක් මා විසින් දෙනු ලබන්නේ නැත අද සිට එහෙම කරන්න එපා වාගල print out එක අරන් එන්න අනේ ආතිර හාගල බම්බා අනේ ඉන්න තාඩියක් ඉමු අපි බෑ බෑ අනේ ඉන්නානේ ගිහින් print out එක අරන් එන්න මොකද මෙතනින් දෙයක් කියලා මේ අරන් එන්නකො print out එක යන්නකෝ යන්නවාකෝ print out එක අරන් එන්න ගිහිල්ලා අයියෝ අනේ ෆෝන් එක වැටුණා බෑග් එක අස්සේ ෆෝන් එක බල දැස් ගාතලා ෆෑන්ග් එක සුදු වැලිඟ කරේ අනේ පලයන් බයන්න අයියෝ වල්ලි ඌ මේ වත අරහද ඉදේ දේ ඔක්කොම කියවලා කියලා තමසරවන තමද print out ගන්න අනේ මම බොරුවට බැටියෝ කිව්වයි සුදු මැණික කවදාවත් දු හැන්දක් ගසන් එන්නේ කියලා අං ඇවිල්ලාද ඔයාට අං ඇවිල්ලා හැන්බෑග් ගේම වෝන් එක හැන්බෑග් ගේම අපි පොඩක් මේ වෙන්නේ පැණියේ ළමයි. ඕන දැන් ලක්ෂර දාවට එකයි හොඳේ ඕන ප්‍රෑග් එක දාන්නේ කිව්ව ඕන දැම්ම හාර්ථිකද නැද්ද කියලා ඔයාලම තමයි ඉතින් දන්නේ. සාර්ථක කරන් උන්නේ මොකෝ මම මොකෝ අයියා කිය ගොරින් ජීල මට මේ ඔන්න එහෙනම් ළමයි වීඩියෝ එක subscribe වීඩියෝ එකට ලයික් එකක් දාන්න comment එකක් දාන්න අපේ videos බලන්න subscribe කරන්න මේ මගේ ලස්සනම ලස්සන ඉස්ටික් එක තමයි අයියා ඉල්ල දැන් මේ ඔයාලට ක්‍රීම් සේවන්න තියෙන ඒක හිරලා දාලා තියෙන්නේ ඔයාට මේ ඔයාලට මේ ක්‍රීම් සේවන්න තමයි මම මේ ලස්සන ඉස්ටික් එක අලුතෙන් හැදුවේ ඔන්න අපේ orders දාන ළමයි ඉස්සරහට ලස්සනම වාගේ පැකින් එකේ යොනේ මේ එහෙනම් අදට ගිහලා එන්න හොඳේ අදට ගිහින් එන්න ළමයි එහෙනම් බයි පුසනයි.